පාසල් දරුවෝ 45 ලක්ෂයක් ඉගෙන ගන්නකොට දහම් පාසල් වලට එන්නේ බෞද්ධ දරුවෝ ලක්ෂ 22ක් විතර. සියලු ආගම් වල දහම් පාසල් නියෝජනය කරන දරුවෝත් එක්ක එකතු වුණොත් තමයි ලක්ෂ 28ක් විතර. හැම දරුවෙක්ම දහම් පාසල් යන්නේ නැහැ. සෑම ඉරුදිනකම දහම් පාසල් යන්නේ නැහැ දරුවෝ. අද විභාගයේ සමත් වී දැනුම විතරක් අරගෙන යන ඒ දැනුමෙන් තමන්ගේ මනස පුරවගෙන ආකල්ප පැත්තකට දාලා කුසලතාවය පැත්තකට දාලා දරුවෝ දැනුම අරගෙන යන උත්සාහ. ඒ නිසා තමයි ජනාධිපතිතුමා කල්පනා කරේ මේ දහම් අධ්‍යාපනයට මුල් තැන දෙන්නට උනේ. ඒ නිසා එතුමා කල්පනා කරා සියලුම දහම් පාසල් වල දරුවන් වෙනුවෙන් ඒ දහම් අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන්න. ඒකට අපි මේ වෙනකොට මුල පුරලා තියෙන්නේ ඉස්ලාම් ආගමක, හින්දු ආගමේ, ක්‍රිස්තියානි ආගමේ සහ බෞද්ධ ආගමේ ඉගෙන ගන්න දරුවන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හදන්න. ඒකදී අපේ මහානායක ස්වාමීන් වහන්සේලා, ඒ වගේම ප්‍රාමාණික උගත් බුද්ධිමත් පිරිස්, ඒ වගේම විවිධ ආගම් නියෝජනය කරන ඒ පූජකතුමන්ලා එතුළු සියලු දෙනා එකතු කරගෙන මේ ප්‍රතිපත්තිය හදන්න.